සුබ දවසක් ආයු බොහෝ වේවා ඔබට සුපුරුදු විදිහටම සුපුරුදු වේලාවටම අවසරය අද දවසේදී ගොඩ වෙන්න ජීවිතාර්ථ සමගින් ඔබේ නිවසට ජීවිතාර්ථ තුලින් අපි නිරන්තරයෙන් බොහෝ කතා බහ ඔබට සමීප කරන වගේ ඔබ හොඳින්ම දන්නවා ඔබගේ ජීවිතයත් එක්ක ඍජුව බද්ධවන බොහෝ කාරණා පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානයට ලක් කරනවා ඔබ දැනුවත් විය යුතු විශේෂ කාරණා හැමදාමත් අපි ජීවිතාර්ථ කතා කරන්නේ මේ බොහෝ කාරණා පිළිබඳව ඔබව හොඳින් දැනුවත් කරන්න ඒ පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලබා දෙන ඉතාම වැදගත් නිසා අපි අද දවසේ ජීවිතාර්ථ විශේෂ කාරණයක් වෙනුවෙන් කරන්න කල්පනා කරා පරිසරය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කරනවා නිරන්තරයෙන් සංවාද මතු කරනවා බොහෝ වැඩසටහන් අපි ඔබට සමීප කරනවා හරිත ටීවී හැටියට පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රධානතම කාරණාවක් පිළිබඳව හරියටම කතා කරන කාරණාවන් දෙකක් මූලික කරගෙන අද දවසේ අපි ජීවිතාර්ථ දිගහරින්න විසූදානම් වෙන්නේ. පරිසරය පිළිබඳව කතා කරද්දී අපි ජීවත් වෙන්නට අපිට හුස්ම ගන්නට අවශ්‍ය කරලා තියෙන වායුන් අපිට තියෙනවට තියෙන වායුගෝලයේ මේ පරිසර පද්ධතීන් වලට කොහොමද බලපාන්නේ කියන කාරණේ පිළිබඳව අපි කතා කරන්න ඕනේ. එතනින් එහාට ගිහිල්ලා අපි පරිසරය ආරක්ෂා කරගන්න මේ ගහකොළ සතා සීපාවට මිනිසාට මේ සියලුම අයගේ ආරක්ෂාව වෙනුවෙන් අපිට තිබෙන විශේෂ ස්තරයක් පිළිබඳව අපි අද දවසේ කතා කරන්න සූදානම් සිටිනවා. ඕසෝන් වින එහෙම නැත්නම් ඔබට ළඟ භාෂාව ඕසෝන් අපි ස්තරය කියලා සඳහන් කරන්නේ කොහොමද ආරක්ෂා කරගන්නේ කියන කාරණය පිළිබඳව අපි අද දවසේ ජීවිතාර්ථ තුළින් කතා බහට ලක් කරන්නට සූදානම් සිටිනවා මේ පිළිබඳව කතා කරන්න අපි හිතාවත් ආදරයෙන් හිතාවත් ගෞරවයෙන් අද දවසේ අපි මෙදිරියට ආරාධනා කර සිටියා පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයේ නියෝජනය කරමින් අපි දෙදෙනෙකුට ආරාධනා කර සිටියා මේ කාරණාව පිළිබඳව කතා කරන්නට ප්‍රථමයෙන් මම හඳුන්වා දෙන්නම් එහි සහකාර අධ්‍යක්ෂවරයා පත් සමගින් සිටිනවා තිරිස් ඉනෝකා මහත්මිය අපි බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් ඔබතුමිය පිළිගන්නවා අයිබෝන් ඒ වගේම අද දවසේ මේ කතාබහට අපි ආරාධනා කර සිටියා එම අමාත්‍යාංශයේම එම ඒකකයේම නියෝජනය කරමින් සහකාර අධ්‍යක්ෂකතුමියක් අපත් සමගින් සිටිනවා මොදිකා තිලකරත්න මහත්මිය ඔබතුමියත් බොහොම ආදරෙන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් අයිබෝන් හොඳයි අපි කතාබහට ප්‍රවේශ වෙමු අපි වර්තමාන වෙනකොට කතා කරන්න ඕන විශේෂ කාරණයක් විශේෂ මාත්‍රකාවක් පිළිබඳව අපි කතාබහට ලක් කරා විශේෂයෙන් වායු සම්පත් සහ වායු දූෂණය කොහොමද සිද්ධ වෙන්නේ වායුන් මොනවද ඇයි අපිට වායුන් වැදගත් වෙන්නේ වායුන් ආරක්ෂා කරගන්න නැත්නම් වායු දූෂණය අවම කරගන්න අපි මොනවද සිද්ධ කරන්න ඕන කියන කාරණා පිළිබඳව අපි කතා කරන්න ඕනේ ඊට පෙර අතව තිරිසිනෝක මහත්මිය මට මෙහෙම කාරණයක් අහන්න යුතුනා මම ටිකක් අතීතයට යන්න ඕනේ පසුගිය දවස්වල දිනසැමරුමක් විශේෂයෙන් සිද්ධ වුණා නිල්හසක් සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනේ නමින් අපි දිනසැමරීමක් සිද්ධ කරා මම හිතලා මේ කතාව අපි එතනින් පටන් ගත්තොත් හොඳයි කියලා ඔව් ඔව්ද බින්දු ඇත්තම නිල්හසක් සඳහා පිරිසිදු වාතය කියන්නේ ජාත්‍යන්තර දින ඇත්තටම වැදගත් දිනයක්. ඔයා ඔයගොල්ලෝ දන්නවා ඇත්තටම පරිසර සම්පත් කියන්නේ ජාත්‍යන්තර දින සම්බන්ධයෙන් තියෙනවා ලොකු පරිසර වටිනාකම්. ඒතකොට මේ ජාත්‍යන්තර දින විවිධ මාතෘකා සම්බන්ධයෙන් පරිසර දින අපි සමරන ලබනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ජෛව විවිධත්ව ලෝක මිහිතල දිනය, ඒ වගේම ඕසෝන් දිනය, ජගත් ඕසෝන් දිනය, ඒ වගේ විශේෂිත වූ මාතෘකා සම්බන්ධයෙන් අපි පරිසර දින ජාත්‍යන්තර පරිසර දින සමරන ලබනවා. එතකොට මේ පරිසර දින සමරීමේ මූලික බලාපොරොත්තු වෙන්නේ මේ පරිසර සම්පත්වල වටිනාකම් පිළිබඳව මහ ජනතාවට, ලෝක ප්‍රජාවට අවධානය අවබෝධය ලබා දෙන්න. ඒ වගේම තමයි යම් කිසියම් ගැටලුවක් වෙන්නත් පුළුවන්. පරිසරයක ගැටලුවක් වෙන්නත් පුළුවන්. එතකොට මේ අවධාරණයක දැන් අපි හිතුවටින් ඕනම දෙයක් يعني වායු කියන එකක් පිරිසිදු වායු කියන එකක් පරිසර සම්පතක්. ඒතොර අපි දන්නවා يعني ඕනම පරිසර සම්පතක් අහිතකර බහිර්තාවියක් නිසා හායනට ලං වෙනවා. ඒ කියන්නේ ඒකේ ගුණාත්මය ගුණාත්මකභාවය අඩු වෙනවා. එතකොට ඒ වගේම තමයි මේ වායු දූෂණය කියන අපි එකට කියනවා නෙගටිව් එක්ස්ටර්නලිටි කියලා. මේ වායු දූෂණය කියන බහිර්තාවය නිසා අහිතකර ප්‍රතිවිපාකය නිසා අර පිරිසිදු වායු කියන පරිසර සම්පතක් හායනයට එහෙම නැත්නම් ගුණත්වය පිරිහීමට ලක් වෙනවා. එතකොට මේ ගැන සලකලා තමයි 2019 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය විසින් සැප්තැම්බර් 7 වෙනි දින ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ. ඒක අපි නම් කරන්නේ නිල් අහසක් සඳහා පිරිසිදු වාතය කියන ජාත්‍යන්තර දිනය. එතකොට මේ හැම දිනයකම ඒ වර්ෂයට අදාළ වෙච්ච තේමාවක් තියෙනවා. එතකොට මේ වර්ෂයේ තේමාව තමයි අපි මේ පිරිසිදු වාතය සඳහා එක්ව කියන එක. කියන්නේ together for clean air කියන එක. අපි හැමෝගෙම එකමුතු වෙන එක කරන්න ඕනේ කියන එක. එතකොට දැන් අපි දන්නවා මේ වායු දූෂණය කියන එකට දේශ සීමාවක් නැහැ. ඒක ගෝලීය ප්‍රශ්නයක්. එතකොට අපි මේ ගෝලීය ප්‍රශ්නෙට විසඳුම් හොයන්නත් ඕනේ ගෝලීය සහයෝගිතාවයකින්. එතකොට මේ වසරේ ඔය දැන් ටීම් එකේ කියන්නේ අපි තේමාවේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය තමයි මේ වායු දූෂණය මැඩලන්න මේ හැමෝම
සියලුම පාර්ශ්වයන්ගේ හවුල්කාරීත්වයක් අවශ්‍යයි. ඒ වගේම වැඩි වශයෙන් මේ සඳහා ආයෝජනය කළ යුතුයි කියන එක. වැඩි වශයෙන් අපි මුදල් ආයෝජනය කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හැමෝම එකතු වෙලා ඉදිරිපත් වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ අවධාරණය කරනවා ඇත්තෙන්ම පෘථිවිය ජීවත් වෙන මිනිසුන්ගේ 99% ක් දෙනා දූෂිත වායුව ආග්‍රහණය කරනවා කියන එක. ඒතොර ඒක ලොකු බරපතල මේ තත්වය. 99% පිරිස. ඒ කියන්නේ 10 දෙනෙක් ගත්තොත් 9 දෙනෙක්ම දූෂිත වායුවට නිරාවරණය වෙනවා කියන එක. එතකොට ඒක නිසා හැමෝම ඒ කියන්නේ මේ 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 වගේ ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කරන ලබන්නේ ඒ පරිසර සම්පත. ඒ කියන්නේ පිරිසිදු වායුව අපි ආශ්වාස කරන පිරිසිදු වායුවේ තියෙන වැදගත්කම අවධාරණය කරන්න තමයි මේ වගේ ජාත්‍යන්තර දිනයක් ඇත්තටම ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථිවියේ සිටින හැමෝම ඒ කියන්නේ පිරිසිදු වායුව ආශ්වාස කරන තෙක් හැමෝම එකවන්ව මේ ක්‍රියාදාමයට එක් වෙන්න කියන එක පණිවිඩය දීගෙන තමයි මේ ජාත්‍යන්තර දිනේ ප්‍රකාශයට පත් කරනු ලබන්නේ. ඒක 2019 වසරේදී මේක මූලික වශයෙන්ම ප්‍රකාශයට පත් කළාට පස්සේ එතෙන් පටන් මේ දක්වා අවුරුදු 4ක් තිස්සේ වාර්ෂිකව මේ ජාත්‍යන්තර දිනේ සමරනු ලබනවා. එතකොට සැප්තැම්බර් 7 කියන්නේ ගිය සතියේ දවසක්. එතකොට අපි පරිසර අමාත්‍යාංශයෙන් මූලික කරගෙන මූලික වශයෙන්ම අපි රත් වාහන දුම් පරීක්ෂාවක් තමයි එදා අපි ප්‍රධාන වශයෙන්ම බිම් මට්ටමේ ඒ කියන්නේ මාර්ගස්තව රත් වාහන දුම් පරීක්ෂාවක් කියන්නේ ඒක ආශ්‍රයෙන් කොහොමද රියදුණන් දැනුවත් කිරීම කරන්නේ. ඒකට අපිට සහභාගී වුණා පරිසර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය, ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අරමුදල, ඒ එක්කම පරිසර අධිකාරීන් අපිට ගොඩාක් ලොකු සහයක් හම්බුණා. පරිසර නියම සුදුරු දරියන් අපිට එතකොට වායු ගුණත්වයේ තියෙන වැදගත්කම අවධාරණය කරමින් ඒක පිළිබිඹ වෙන වැකි ඉදිරිපත් කරමින් ඒගොල්ල පරිසර නියමුවන් මේ ඩිමොන්ස්ට්‍රේෂන් එකට මේ එදා එදින වැඩසටහන සහභාගී වුණා. ඉතින් මේක තමයි ප්‍රධාන වශයෙන්ම ඒ කියන්නේ පිරිසිදු වායුවේ තියෙන වැදගත්කම ලෝක ප්‍රජාවට හැමෝටම ඒ කියන්නේ හැම මට්ටකම ඉන්න ජනතාවට අවධාරණය කරමින් මේක රැකගන්න වායු දූෂණයෙන් මිදෙන්න අත් මිදෙන්න වළක්ව ගන්න අපි හැමෝම එකතු වෙන්න ඕනේ කියන එක තමයි මේ ජාත්‍යන්තර දිනේ අරමුණ. හොඳයි. මේ ජාත්‍යන්තර දිනය අමාත්‍යාංශයේ මැදිහත් වෙලා පසුගිය දිනක සම්මෙලීමට ලක් කරා. මේ හරහා මූලික වශයෙන්ම සියලු දෙනාගේ අවධානය යොමු කිරීම ඇතනම් අපේක්ෂා කරලා තියෙනවා. අපි දන්නවා පරිසරයේ අපිට තියෙන මේ වායු දූෂණය වීමට අපි දැනුවත්ව හෝ නොදැනුවත්වම බොහෝ කාරණා අපි අතරින් සිද්ධ වෙනවා. අතරිනුත් එක ප්‍රධාන කාරණයක් විදිහට ඇය සඳහන් කරා ඇතනම් වාහනවලින් නිකුත් කරන මේ අහිතකර දුම නිසා අපේ පරිසරයට මොන තමයි වායු දූෂණය වෙන මොන වගේ ආකාරයකද බලපාන්නේ සහ ඒ සම්බන්ධව ඕන් කටයුතු කලේ කොහොමද කියන ආකාරය පිළිබඳව සඳහන් කරේ. ඉතාමත් හොඳ තේමාවක් කරලා හොඳ වැඩසටහනක් සිද්ධ කරලා තියෙන කාරණා අපිට වැදගත්. අපි තවදුරටත් කතා කරමු මේ කාරණේ පිළිබඳව. ඊට පෙර ආතුව මොදිකා තෙලිරත්න මහත්මිය ඔබතුමගෙදි තමත් අදගත් කාරණයක් අහන්නට ඕනි. දැන් අපි මේ ගැන ඇත්තටම අවධානය වැඩි ලක් කරන්න ඇති කාරණයක්. අපි ඕනතරම් පාසලේ දුගන්නලා ඇති ඉස්කෝලේද මේ කාරණා කතා කරන සමාජයට මේක පොතට විතරක් සීමා වෙනවා. අපි නිරන්තරයෙන් අහලා තියෙනවා මේ ඕසෝන් කියලා ස්තරයක් තියෙනවා, ඕසෝන් වියනක් කියලා එකක් තියෙනවා. අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ මේ කාරණා අපි අහලා තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව අපිට අවබෝධයක් නැති වෙන්න පුළුවන් මොකක්ද මේ ඕසෝන් වියන කියන්නේ? ඇයි අපි ඒක ආරක්ෂා කරගන්න ඕනේ කියන කාරණේ පිළිබඳව අපි එතනින්ම කතා බහ ඔබතුමීගේ මං හිතුව ආරම්භ කරොත් හොඳයි කියලා. මොකද්ද මේ ඕසෝන් ස්තරය කියලා කියන්නේ ඇත්තටම? ඔව්, අපි ගත්තොත් එහෙම ඕසෝන් ස්තරය කියන්නේ පෘථිවි මට්ටමේ ඉඳන් කිලෝමීටර් 10ත් 50ත් අතර තමයි පිහිටලා තියෙන්නේ. ඇත්තටම කිව්වත් මෙහි අපි ෆෝමේෂන් එක ගත්තොත් හැදිලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කරොත් ඔක්සිජන් අණු වලින් තමයි, මේ ඔක්සිජන් අණු බිඳ වැටීමෙන් තමයි ඕසෝන් අණු බවට පත් වෙලා එහි ඕසෝන් ස්තරය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තටම මේක පෙර කාලයේදී බැලුවොත් අපිට ඒක නිකන් දෙයියුදුණු දෙයක් වගේ, ඒක අපිට ආරක්ෂාවක්, ආරක්ෂක පලිහක් විදියට මේ පෘථිවියට ලැබිලා ඇත්තටම අපිට මේ ජීවත් වීමේ වරම අපි ගත්තොත් අපිට තියෙන ජීවීන්ට මේ වගේ පරිසර හිතකර පරිසර තත්ත්වයක් ලැබිලා තියෙන්නේ මේ හේතුව නිසා වෙන්නේ. එතකොට මේක අපේ යුතුයකම තමයි, මේක ආරක්ෂා කර ගැනීම අපිට ඇත්තටම අද ඇති වෙලා තියෙන ගැටලුත් එක්ක අපි පෙරට එන්න ඕන අපේ කාරණාවක්. එතකොට ආරක්ෂා කිරීම සඳහා අපි විවිධ කටයුතු සිදු කරන්න ඕන කාලය ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. දැන් ආරක්ෂා කරගන්න ඕන කියන කාරණේට ඇත්තටම යන්න කලින් අපි දැන් දැනුවත් වෙන්න ඕනේ මෙන්න මේ හේතුන් නිසා තමයි ඕසෝන් ස්තරය විනාශ වෙන්නේ කියලා. ඒකට වැඩි හරියක් වගේ කියන්න ඕනේ මිනිස්සු වෙන්න පුළුවන්. අපි ඒ චෝදනාවත් පොඩ්ඩක් මේ වෙලාවේ කරන ගමන් ඇත්තටම කොහොමද මේ ඕසෝන් ස්තරයට හානි සිද්ධ වෙන්නේ, මොන වගේ ක්‍රියාකාරකම් නිසාද කියන එක? ඔව්, අපි පරීක්ෂා කරලා බැලුවොත් මූලිකවම
ඕසෝන් ස්තරය හානි කරනවා විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ. අපි ගත්තොත් මෙහි පළමුව සඳහන් කරන්න ඕන මේ ඕසෝන් වියනට හානි කරන රසායන ද්‍රව්‍යයන් අප අතරේ පාවිච්චි වෙනවා. විශේෂයෙන්ම කර්මාන්ත ශේෂ්ත්‍රයේ සහ කාර්මික ශේෂ්ත්‍රයේ. එතකොට කර්මාන්ත ශේෂ්ත්‍රයේ ගත්තහම මූලිකවම 80%කට වඩා මෙම රසායන ද්‍රව්‍යයන් භාවිතයේ තියෙන්නේ ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රයේ. එතකොට මූලිකවම අපි දන්නවා ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍ර ගත්තහම අපි දන්නවා අපේ ශීතකරණ යන්ත්‍ර පාවිච්චි කරන, අපි ගෘහස්ත මට්ටමින් පාවිච්චි කරන, ඊළඟට කර්මාන්ත ශේෂ්ත්‍රයේ පාවිච්චි කරන, ඊළඟට වාණිජ මට්ටමින් පාවිච්චි කරන. ඊළඟට වායු සමන යන්ත්‍රත් ඒ ආකාරයටම ඒ කොටස් තුනක් අපි ගත්තොත් ගෘහස්ත, කර්මාන්ත සහ වාණිජ මට්ටමින් අපි පාවිච්චි කරනවා. එතකොට මේවා සේවා කටයුතු හරි නැත්නම් නඩත්තු කටයුතු වලදී තමයි මේ ගෑස් අපි කිව්වොත් ශීතකාරක වායු ගෝලයට එකතු වෙන්නේ. එතකොට අක්‍රමවත් විදියට එම ශීතකරණ හරි වායු සමන යන්ත්‍ර හරි නඩත්තු කිරීමේදී වායු ගෝලයට එකතු කරන මේ ශීතකාරක නැත්නම් අපි සරලව කිව්වොත් ගෑස්. ඒ ගෑස් වලින් තමයි මේ වායු ගෝලයට එකතු වෙලා ඉහළ අවකාශයට එකතු වෙලා මේ ඕසෝන් ස්තරය නැත්නම් සිදුරු වීමක් හෝ නැත්නම් අපි සරලව කිව්වොත් තුනී වීමකට භාජනය වෙන්නේ. එහෙනම් අපිට මූලික කාරණාවක් තියෙනවා ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රය ගැන අවධානය යොමු කරන්න ඕන. ඊට අමතරව තමයි ඕසෝන් ස්තරයට හානි කරන රසායන ද්‍රව්‍යයන් නැත්නම් ඉස්සෙල්ලා කිව්වා වගේ ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රයට අමතරව අපි ගත්තොත් කර්මාන්ත ශේෂ්ත්‍රය කියන්නේ ඒරසෝල් ඉන්ඩස්ට්‍රි එක ඊළඟ විහිදුම් කාරක විදියට පාවිච්චි කරන ස්ප්‍රේ කෑන්ස් වල ඊළඟ ෆෝමින් සෙක්ටර් එක ඒ වගේ ගණනාවක් සුළු භාවිතයන් අප රට තුල හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ගෑස් වල තියෙන භාවිතයේදී අක්‍රමවත් ලෙස එම ගෑස් එක වායු ගෝලයට එකතු කිරීමෙන් තමයි හානිදායකත්වය එන්නේ. භාවිතා කිරීමේදී හරි පුරුදු ගියොත් එහි ඕසෝන් වියනට කිසිම දු බලපෑමක් නැහැ. පාවිච්චි කිරීමේදී මූලික වශයෙන්ම අපේ ක්‍රියාකාරකම් ඇතුළේ අපි කොහොමද අවධානය ලක් කරන්න ඕන කියන කාරණේ තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මොකද සමහරවිට අපි මේ ක්‍රමය අවම කරගන්න යම් යම් ක්‍රියාමාර්ග ගන්නට පුළුවන්. කර්මාන්ත ශේෂ්ත්‍රය තුළදී යම් ආකාරයක අපිට තිරසාර සිඳුම් වලට එන්නට හැකියාවක් තිබෙන්නට පුළුවන්. ශීතකරණ එහෙම නැත්නම් තීන්ත නිෂ්පාදන සුවඳ විලෝන් මේ ආදී බොහෝ කර්මාන්ත ශේෂ්ත්‍රයන් නිසා ඕසෝන් ස්තරයට හානි වීම වර්තමානයේ වෙනුවට වැඩි වෙමින් තිබෙනවා. ඒ හරහා ලෝකයේ යම් යම් රටවල් වලට ඉහළින් ඕසෝන් ස්තරයේ සිදුරුවීම් පිළිබඳව අපි අහලා තියෙනවා. එවැනි ස්තරයන් සිදුරුවීම හරහා යම් ආකාරයක පරිසරය තුළට එහෙම නැත්නම් පෘථිවිය තුළට මේ පාරජම්බුල කිරණ සූර්යාගෙන් ලැබෙන අහිතකර කිරණ ළඟාවීම පිළිබඳව යම් අවධානම් තත්ත්වයන් තිබෙනවා. ඒ නිසාම අපි මේ කාරණය පිළිබඳව කතා කළ යුත්තේ අවධානය ලක් කළ යුත්තේ වර්තමානයේ වෙනට අපිට ලොකු අවධානමක් නොමැති වුණත් අපි අවධානම කියන එක දිහා පොඩ්ඩක් ඉදිරියේ බලලා තමයි අතර මේ කාරණ පිළිබඳව කතා කරන්න සූදානම් ඉන්නේ. අපි තවදුරටත් මේ පිළිබඳව කතා කරන ඊට පෙර ආතෝ තිරිසිනෝක මහත්මිය දැන් ඔබතුමී සඳහන් කළා නිල්හස සඳහා පිරිසිදු වාතය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී විශේෂ කාරණාවක් සිද්ධ කරා. එහිදී ඔබතුමී අතර හඳුනාගෙන තියෙනවා මූලික වශයෙන්ම මේ වාතය කියන දේ අපිරිසිදු වෙන්න එහෙම නැත්නම් දූෂණය වෙන්න වාහන වලින් හේතු වෙන කාරණා ඇතරම තියෙනවා කියලා. හැබැයි එතන ඉහට කතා කරන්න ගියොත් තව තව මොන වගේ කාරණාද වාතය දූෂණය වෙන්න නැත්නම් වායු දූෂණය කියන කාරණා වලට හේතු වෙන්න කියන කාරණේ පිළිබඳව අපි සඳහන් කිරීමක් කරමු. ඔව්. ඇත්තම වායු දූෂණය කියන එක ඒ කාරණාව මම ඉස්සෙල්ලාම කිව්වොත් වායු දූෂණය කියන්නේ මොකද්ද කියන එක ගැන අපි අවධානමක් ගත්තොත් එතනදී වෙන්නේ ඇත්තරව එක ස්වභාවික සංසිද්ධියක් මතින් හෝ එහෙම නැත්නම් මිනිසුන්ගේ ඍජුව මානව කැලෘජුව වක්‍ර ක්‍රියාකාරකම් හින්දා වෙන්න පුළුවන් මේ වායු දූෂණය කියන එක. එතකොට වායුවේ තියෙන ගුණත්වය යම් කිසි කෙනෙක් අපි දන්නවා සාමාන්‍ය වායු ගෝලයේ අපි දන්නා නයිට්‍රජන් 78ක් තියෙනවා, ඔක්සිජන් 121ක් තියෙනවා, සාගන සහ අනිකුත් හීලියම් වැඩි වායුන් තියෙනවා 101ක් වගේ. එතකොට දැන් මේ තියෙන සංඝටක සාමාන්‍ය වායු ගෝලයේ ඒ කියන්නේ අහිතකර ද්‍රව්‍ය ඒකට එකතු නොති කියන්නේ අපි හිතුවත් අහිතකර ද්‍රව්‍ය කියලා දැන් ඔය සල්ෆර් ඩයොක්සයිඩ් මම කොයි ඉස්සල්ලාම තියෙනවා කියලා මොනවාද මේ ස්වභාවික වායු ස්වභාවික සංසිඳින්න වායු දූෂණය වෙන්න පුළුවන්. ඒක උදාහරණයක් විදිහට ගිනි කඳු නේ, ගිනි කඳු වලින් සල්ෆර් ඩයොක්සයිඩ් ඒ වගේ දූවිලි අංශු වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලැව් ගිනි. ওই විදිහට ස්වභාවික සංසිඳ වගේම මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා ඍජුවම වක්‍ර ක්‍රියාකාරකම් නිසා වෙන්න පුළුවන්. එතකොට මේ වායු දූෂණය කියන එක මූලික වශයෙන්ම අපිට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. වායු දූෂණ ඇති වෙන්නේ කොහොමද කියන එක. ඒක පළවෙනි එක තමයි අභ්‍යන්තර වායු දූෂණය කියන එක. ඒතර අභ්‍යන්තර වායු දූෂණය කියන එක ගෘහස්ත පරිසරය තුළ. ඒක මම අපි හිතුවා ගෘහස්ත පරිසරය කියන්නේ එක්කෝ වාහනයක් ඇතුළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් නිවාසනයක් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් කාර්යාල පරිසරයක් වෙන්න පුළුවන්. ගොඩනැගිල්ල කිසියම්ම ගොඩනැගිල්ල. ඒ වගේ ගෘහස්ත පරිසරයක් තුළ කොහොමද මේ වායු දූෂණය? කියන්නේ ඒ වායු දූෂක වර්ග මේ ගෘහස්ත පරිසරය තුළ පැවතීම තමයි ගෘහස් අභ්‍යන්තර වායු දූෂණයට හේතු වෙන්නේ. ඒ වගේම තමයි බාහිර වායු දූෂණය. බාහිර වායු දූෂණයට ගොඩක් වෙලාවට ගෘහස්ත කාරණා වගේම අපි හිතුවටින් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වායු දූෂණය ගත්තොතින් ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ රතවහන වායු දූෂණය. ඒක රතවහන මගින් වන වායු දූෂණය. ඒක 160ක් වගේ අපේ නවතම දක්ත පරිසලන කළොතින් 160ක් වගේ ප්‍රමාණයක් දායක වෙනවා. ඒතර අපි රතවහන ගත්තොතින් ඇත්තරම ලියාපදිංචි රතවහන අපි දන්නවා ලක්ෂ 83ක් 80ක් විතර වගේ තියෙනවා. ඒකිනුත් සක්‍රීයව මාර්ග ධාවනය වන රතවහන තියෙනවා 160ක් කියන ලක්ෂ 65ක් විතර වගේ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ලක්ෂ 65 වගේ තියෙන ප්‍රමාණය ගොඩක් අපි දන්නවා පෙට්‍රල් වාහන ඩීසල් වාහන. එතකොට මේවා වලින් අර්ධ දහනය වීම මගින් ඒ ක්‍රියාවලියේදී පිටවන මේ දූෂක තමයි මේ අපි වායු දූෂණයට ඇතුළත් වෙන කරන සල්ෆර් ඩයොක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේ හැම ඒ වායු දූෂක ප්‍රමාණයක් වෙයි. එතකොට දැන් මං කිව්වේ ඔය දැන් බාහිර වායු දූෂණ එක අවස්ථාවක් තමයි රතවහන වායු දූෂණය. ඒ වගේම තමයි තව තියෙන රතවහන වලට අමතරව 20% ප්‍රමාණයක් දායක වෙනවා අපේ කර්මාන්ත වලින්. අපි දන්නවා කර්මාන්ත කියපුවම අපේ ලංකාවේ එක එක විවිධ වූ කර්මාන්ත ශ්‍රේණිගත කරලා තියෙනවා අපි. ඒතර කර්මාන්ත ගත්තමත් ඒගොල්ලන් කර්මාන්ත වල අමුද්‍රව්‍ය ක්‍රියාවලියේදී අපි දන්නවා ඉතාමත්ම අහිතකර අංශු පිට වෙනවා වායු ගෝලයට. ඊයම් වෙන්න පුළුවන් ඒක ලෝහ වර්ග වෙන්න පුළුවන් වෙනත් දූලි වෙන ඉතාමත්ම කුඩා අංශු වෙන්න පුළුවන්. ඒ වගේ අමුද්‍රව්‍ය ක්‍රියාවලියේදී කර්මාන්ත වලින් පිට වෙනවා. ඒ වගේම තමයි තව ක්ෂේත්‍රයක් තමයි ඉදිකිරිම ක්ෂේත්‍රය. අපි දන්නවා ඉදිකිරිම ක්ෂේත්‍රයේදී ඉතාමත්ම අහිතකර කියන්නේ දූලි වගේ දේවල් වායු ගෝලයට පිටත් මේ නිකුත් වෙනවා. ඒ වගේම තමයි දැන් මම වං කිව්වේ අභ්‍යන්තර වායු දූෂණය වගේම බාහිර වායු දූෂණෙත් හේතු වෙච්ච කාරණා. ඒ කියන්නේ රතවහන වගේම කර්මාන්ත, ඒතර ඉදිකිරිම ක්ෂේත්‍රය. ඒ වගේම තමයි කසල. අපි අක්‍රමවත් ලෙස කසල පූජනව නම් දහනය කරනව නම් ඒ කියන්නේ විවෘත දහනය කරනව නම් අපි දන්නා වායු ගෝලයට ඉතාමත්ම අහිතකර ඩයොක්සින්, පියුරාන් වගේ ඉතාමත්ම අහිතකර දූෂිකාරක වායු ගෝලයට එකතු වෙනවා. අපි සරලව සඳහන් කරන්නේ පොලිතින්, ප්ලාස්ටික්, අපි නොදැනුවත්වම ගිනි තියෙන අවස්ථා තියෙනවා. ගිනි තියෙන අවස්ථාවල් තියෙනවානේ. ඔය දැන් බාහිර වායු දූෂණය. ඒ වගේම අපි දැන් හිතුවටින් මේ බාහිර වායු දූෂණය ඇත්තරම වැදගත්. ඒ වගේම ගෘහස්ත වායු දූෂණයත් ඒ වගේම වැදගත්. ඒතකොට ගෘහස්ත වායු දූෂණය අපි උදාහරණ විදිහට ගත්තොත් අපි දන්නවා ලිප් අපේ කියන්නේ මුණු තැංගේ ආහාර පිසිනකොට ඉතාමත්ම කියන්නේ ආරක්ෂිත ලිප් අපි භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුව අපි ජෛව ස්කන්ධ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එතකොට ඒ වලින් ගොඩක් වෙලාවට අහිතකර වායුන් පිට වෙනවා. ගොඩක් කියන්නේ අම්ලා තමයි වැඩි වෙලාවක් මේ ආහාර පිසින කාර්යයේ නියලී සිටින්නේ. එතකොට ඒගොල්ලන් ගොඩක් වෙලාවට මේ දූෂණයට භාජනය වෙනවා දූෂකාරක. මම තුන් කුංච පාදා කිරීම තුනකට දැන් මේ ලිප පිළිබඳව කතා කරලා දුපුතු මේ සඳහන් කරලා මේ දර දාලා අපි පත්තු කරන ලිප පිළිබඳවද ආරක්ෂිත ලිපක් හෝ ඔව් ආරක්ෂිත ලිපයක් කිව්වම අපිට තියෙන්න ඕනේ ඒකට කියන්නේ ප්‍රමිතගත චිමිනියක් තියෙනවා නේද? ප්‍රමිතගත චිමිනියක් තියෙනවා. එතකොට දුම් කවුළු තියලා කියන්නේ එහෙම ජනෙල් ඕපන් එහෙම විවෘත කවුළු තියලා එහෙම තියෙනුනේ. එහෙම නැත්නම් සංවෘත පරිසරයක අපි දර දාගෙන දුම් මේවා කළාම ගොඩක් වෙලාවට ඒකේ තියෙන අර දූෂකාරක ගොඩක් වෙලාවට අපිට මේ අපේ ශරීරය ඇතුළට ගමන් කරනවා. එතන මම ඔය කිව්වේ වායු දූෂණය වෙන ආකාර කිව්වම ගෘහස්තව ගෘහස්ත පරිසරය තුළ. එතකොට ඒ වගේම තමයි ඔය බිල්ඩින් එකක් ඇතුළේ වාහනයක් ඇතුළේ ගෘහස්ත පරිසරකම ඕනම දෙයක් එකට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ වගේම බාහිර දූෂණය ගත්තම බාහිර වායු දූෂණය ගත්තම රත වාහන ඉදිකිරීම ක්ෂේත්‍රයේ කර්මාන්ත ඒ වගේ ඕනම දෙයක්. ඔය දැන් මම ඔය හැමදේම කිව්වේ අපේ ඔය මේ නැෂනල් බෝඩර්ස් ඇතුළේ. ඒ වගේම තමයි අපිට වෙන්න පුළුවන් රටවල් අතරත් මේ වායු දූෂණ ඇති වෙන්න පුළුවන්. දේශ සීමාන්තර වායු දූෂණ කියලා අපි ඒකට කියන්නේ ට්‍රාන්ස් බෝන්ඩර් එයා පොලියුෂන් කියලා. එතකොට දැන් මම මේ කිව්ව වායු ගෝලයේ දූෂණය කියන එක ඇත්තෙන්ම කියන්නේ ගෝලීය ගැටලුවක්. ඒතකොට මේ ට්‍රාන්ස්බවුන්ඩරි එයා පොලියුෂන් එකත් ඒ වගේ තමයි. ඒතකොට ඉතාමත්ම අපි මොකක් කර විසඳුම් හදනකොට කාලාපීය සහයෝගිතාවෙන් ඒක කරන්න ඕනේ. ඒතකොට දැන් අපි දැන් මේ අවුරුද්ද නම් ඒක අපිට ඇත්තටම දකින්න හම්බුනේ නැහැ. ගිය අවුරුද්ද වගේ නම් මේ කාලේදී අපිට ගොඩක් වෙලාවට අපේ ආසියාතික අහලපාල අසල්වැසි රටවල් වලින් අපිට මේ උසම් සුලං එක්ක මේ
රටවල තියෙන අහිතකර වායු දූෂක අපේ රට ඇතුළට ආවනේ. මෑදක සමහරවිට අපි කොළඹ ගැන හැම කතා කරද්දී උදෑසනට අපි වෙනදට වඩා නොපැතින ගණ මීදුම ඔව් ගණ මීදුමක් දකින්න අපිට කියන්නේ වායුවක් අපි දැකපු අවස්ථා තියෙන පසුගිය අවුරුදු වල ඉන්දියාවේ තිබුණ සමහර දේවල් අපිට ළඟම ආවා. ඔව් කැපී පෙනෙන වෙනසක් තිබ්බ වායු ගෝලයේ ඇත්තට මේ දූෂකාරක. එතකොට දැන් ওই දැන් මම කිව්වේ ඇත්තෙන්ම මේ වායු දූෂණ වෙන ආකාර ගෘහස්තව ඒ වගේ අභ්‍යන්තර පරිසරයක් ගත්තම බාහිර පරිසරයක් ගත්තම දේශීය අන්තර රටවල අතර වායු දූෂණය ඔය ආකාරයට තමයි වායු දූෂණ ඇත්තෙන්ම සිද්ධ වෙන්නේ. පැහැදිලිවම හොඳ කාරණා ටික ඔබතුමී සඳහන් කරා. දැන් අපේ රටේ මේක සිද්ධ වෙන්නේ නැහැ නේ කියලා අපිට අතපියත ගන්න හැකියාවක් නැහැ. වෙන රටක තියෙන එකක් වුණත් මේ පරිසරයේ තියෙන සංසිද්ධීන් එක්ක අපේ රට ළඟා වෙන්නට පුළුවන්. අපේ රටේ තියෙන මොකද අපි ගැන විතරක් නෙමෙයි අපි පොදුවේ හිතන්න ඕනේ. අපි අපේ කරන මේ අහිතකර දේවල් හරහා අපේ යම් වායු නිපුත්තල අපේ රට තුළ තියෙනවනේ ඒවා වෙනත් රටවල්වලට වෙනත් ආසියාතුකෝ අනිකුත් රටවල්වලට පැතිරී යාමේ අවධානය මුකුත් වෙන නිසා හැම කෙනෙක්ම මේක අවධානයට ලක් කරන්න අපි වැඩ කඩත අපි දිනදා සිද්ධ කර ගන්න ඕනේ. හැබැයි යම් ආකාරයක කාර්යක්ෂමව කරන්නට යම් විදි විධාන අපිට යොදා ගන්නට පුළුවන් නම් ඒ තමක වටාකර කරණය පිළිබඳව අපි කතාපඩ ලක් කරමින් ඉන්නේ. අපි ඕසෝන් වියන පිළිබඳව කතා කරද්දී තවදුරටත් අපි මේ කරණා පිළිබඳව අත්‍යවම කතා කරමු. ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම කියන කාරණේදී අපි අහනවා විවිධ ජාත්‍යන්තර සම්මුතීන් පිළිබඳව යම් එකඟතාවලට අපි ඇවිල්ලා තියෙනවා. අපේ රට පමණක් නෙවෙයි අනෙකුත් රටවල් පවා ගෝලීය වශයෙන් යම් සම්මුතීන් වලට එළඹලා තියෙනවා. අපි මේ සම්මුතීන් ගැනත් කතා කරමු. ඔව් අපි කතා කරොත් ඇත්තටම මීට අවුරුදු 40කට ඉස්සෙල්ලා වගේ අවශ්‍යතාවය එනවා මේ ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම ගැන. එතකොට මේකෙදි ඇත්තටම ගෝලීය වශයෙන් කරුණු කාරණා මම හිතන සැලකිල්ලට අරගෙන 1970 මුල් දශකයේදී වගේ ඔවුන් මම හිතන්නේ සන්දානගත වෙලා ඒ කියන්නේ ඇත්තටම එකඟතාවයකට ඇවිල්ලා ඔවුන් කතා කරනවා මේ කරුණු කාරණා ඕසෝන් වියන කොයි විදිහටද ආරක්ෂා කරන්නේ. එතකොට එහි එක් කරුණක් විදිහට තමයි එළියට එන්නේ අපි ඇත්තටම වියානා සම්මුතිය. එතකොට අපි වියානා සම්මුතිය. වියානා සම්මුතිය කිව්වොත් එය ඇත්තටම මුලින් වියානා සම්මුතිය අපි මොකද්ද කියන එක හඳුනා ගැනීම සිදු කරොත් ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා ආපු සම්මුතිය. එතකොට එහි වගන්ති 21ක් ඊළඟට විවිධ කරුණු ඔස්සේ කරුණු 7-8ක් ඔස්සේ ඔවුන් පෙළගස්සලා තියෙනවා කරුණු කොයි විදිහටද සිදුවෙන්න ඕන ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම ගැන. ඊළඟට මේ වගේ ඔවුන්ට කාලීනව යනකොට එය ඇති වෙනවා 1985 වර්ෂයේදී වියානා සම්මුතිය. ඉන්පසුව ඔවුන් කරුණු කාරණා ගණනාවක් ඔස්සේ යනකොට ඔවුන්ට එනවා මේ සඳහා නීතිමය තත්ත්වයක් අවශ්‍යයි කියන එක. ඒක නීතිමය තත්ත්වය තමයි ඇති වෙන්නේ 1987දී මොන්ට්‍රියල් සන්ධානය ඔස්සේ. එතකොට අපි මොන්ට්‍රියල් සන්ධානය ගත්තාම ඕසෝන් වියනට හානිකර රසායන ද්‍රව්‍යයන් පාලනය සඳහා වෙච්ච මෙකනිසම් එකක් නැත්නම් අපි ගත්ත ක්‍රමවේදයක් තමයි මොන්ට්‍රියල් සන්ධානය ඔස්සේ ස්ථාපිත වෙන්නේ. එතකොට අපි ওই සම්මුතීන් සහ වර්තමාන වෙන නැති මොන වගේ ක්‍රියාමාර්ග දිනනලා තියෙන්නේ. ඇයි මේ සම්මුතීන් රටක් හැටියට අපිට වැදගත් වෙන්නේ කියලා කාරණා පිළිබඳව කතා කරනවා. ඊට පෙර අතු හිතවතින අවසර දෙන්න අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. වැලි ජීවිත අර්ථ සමගින් අපි පරිසර මාත්‍යංශයේ වායු සම්පත් කල්පනා කරන හා ජාතික ඕසෝන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂකවරියන් දෙදෙනෙක් සමගින් අද දවසේ ජීවිත අර්ථ බවට සමීප කරනවා. වායු දූෂණය සහ ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම කියන කාරණේ පිළිබඳව අද දවසේ අපේ සංවාදයේ මූලිකම හරය බවට පත් වෙලා තිබෙනවා. අපි විරාමයට පෙර ආතුව කතා කරමින් සිටියාම ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීමට තිබෙන සම්මුතීන් මොනවද කියන කාරණේ පිළිබඳව අපි තවදුරටත් ඒ කාරණේ පිළිබඳව කතා කරන මොන වගේ සම්මුතීන්ද අපි අතුලත් වෙලා තියෙන්නේ යම් ආකාරයකින් මේ සම්මුතීන් හරහා යම් ක්‍රියාමාර්ගවලට අපි ලැබෙන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. මේ කාරණා මොනවද කියන කාරණේ අපි කතා කරමු. ඔව් මම ඉස්සෙල්ල පෙර කියූ පරිදි ඇත්තටම වියානා සම්මුතිය ඇති වෙන 1985 ඒ ඇති වෙන්නේ ඕසෝන් වියන ආරක්ෂා කිරීම සඳහා. ඊට පසුව එහි නීතිමය තත්ත්වය ක්‍රියාත්මක කිරීම සඳහා 1987 ඇති වෙනවා
මොන්ට්‍රියල් සන්ධානය ඕසෝන් වියනට හානිකර රසායන ද්‍රව්‍යයන් පාලනය කරනවා. එතකොට පාලනය කිව්වම අපිට තේරෙනවා යම්කිසි කන්ට්‍රෝල් එකක්. එතනක නිකන් අපිට ආවට ගියත් නැත්නම් අපිට හිතූ විදියට කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් මේ ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යයන් නැත්නම් අපි කිව්වොත් ඕසෝන් වියනට හානිකර රසායන ද්‍රව්‍යයන් පාලනය කිරීම තමයි මූලිකවම මොන්ට්‍රියල් සන්ධානය ඔස්සේ සිදු කරන්නේ. ඉන් පසුව සියලුම පාර්ශ්ව කරුවන් මේ සඳහා එකඟ වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවත් මේ සඳහා ඇතුළත් වෙනවා 1989 වර්ෂයේ. එතකොට අපිත් වගකීමක් තියෙනවා. එහි ජාත්‍යන්තර බැඳීම ජාතික මට්ටමින් ක්‍රියා කිරීම සඳහා. ඉන්පසු අපි ගත්තාම විවිධ කාල රාමු අනුව විවිධ ක්‍රියාකාරකම් සිදු කරමින් දැන් මේ දක්වා අපි ඇති වෙලා තියෙනවා. එහෙම ගත්තොත් අපේ කතාව ගත්තොත් ඉතිහාසය ගත්තොත් 1994 ඇති වෙනවා ජාතික ඕසෝන් ඒකකය. මෙහි වගකීම ජාතික මට්ටමින් ක්‍රියා කිරීම සඳහා අපි ගත්තොත් ජාතික ඕසෝන් ඒකකය 1994 පරිසර අමාත්‍යාංශයේ විෂය භාරවන අමාත්‍යාංශය යටතේ තමයි මේ ක්‍රියාවට නැංවෙන්නේ. ඉන්පසු විවිධ කාල රාමු වලට අනුව ඕසෝන් වියනට හානිකර රසායන ද්‍රව්‍යයන් ඉවත් කිරීම පාලනය කිරීම සහ අවම කිරීම සිදු කරමින් කාලානුරූපව ගමන් මාර්ගයකට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ගත්තොත් කතාවේ සරලව කිව්වොත් CFC කියන එක අපි දන්නවා. ක්ලෝරෝෆ්ලෝරෝකාබන් ශීතකරණ යන්ත්‍රවල පාවිච්චි වෙලා තියෙනවා. ඒවා අපි දන්න විදිහට දැන් මෑත කාලයේදී වෙච්ච සිදුවීම් 2008 වර්ෂයේදී ගෙන්වීම ආනයනය සම්පූර්ණයෙන් තහනම් කළා. අපි භාවිතයේ ඉවත් වෙලා තියෙනවා. ඊට පස්සේ විකල්පයන් සඳහා යොමු වීම සිදු වෙලා තියෙනවා. විකල්පයන් සඳහා ආපු රසායන ද්‍රව්‍යනුත් පරිසර හිතකාමී නොවන බැවින් යම් මට්ටමකට පරිසරයට අහිතකර බැවින් එම රසායන ද්‍රව්‍යනුත් අවම කිරීම සහ පාලනය කිරීම සහ ඉවත් කිරීම සිදු කරමින් පවතිනවා. එතකොට අපි ගත්තොත් ඒ සඳහා තියෙන විකල්පයන් ගත්තොත් හයිඩ්‍රෝක්ලෝරෝෆ්ලෝරෝකාබන් අපි සරලව ගත්තොත් අපේ භාවිතයේ තියෙන R22 කියන ගෑස් එක ශීතකරණ හා වායු සමන යන්ත්‍රවල පාවිච්චි වෙනවා තාම. නමුත් 2030 වර්ෂයේදී සම්පූර්ණයෙන් ආනයනය කිරීම තහනම් කරනවා. එතකොට ඒකෙන් අපිට වෙන්නේ අපි භාවිතයේ රට තුල ක්‍රමානුකූලව අඩු කිරීමකුත් සිදු කරන්න ඕනේ. නැත්නම් අපිට වෙන්නේ අර සේවා හා නඩත්තු කටයුතු වලට අපිට ශීතකරණ හා වායු සමන යන්ත්‍රවල හිඟ තත්ත්වයක් වෙනවා මේ ගෑස්. අපට ගැටලුවක් වෙනවා. එතකොට අපි කාලානුරූපව ඒ සඳහා කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ක්‍රමානුකූලව කාලානුරූපව අපි කරන්න ඕන කාරණයක් මේක. මොකද එකපාරටම අපිට කරන්න හැකියාවකුත් නැහැ. අපිට එදිනෙදා පාවිච්චි කරන භාණ්ඩවල අපිට පාවිච්චි කරන්න ඕන. ඒහර අපි ලබා ගන්න සේවාවන් තියෙනවා. හැබැයි අපි ක්‍රමානුකූලව යම් එකඟතාවයක් එක්ක ලෝක සම්මුතියෙන් ජාත්‍යන්තර සම්මුතියෙන් එක මේ කාරණේ කරන්නට ඕනේ. ඒක අපි වගකීමක් විදිහට ඇත්තටම සලකන්නේ කියන කාරණේත් අපි ඔබට සඳහන් කරනවා. ඉනෝක මහත්මිය, අපි දැන් වාය දූෂණය පිළිබඳව කතා කරද්දී ඇත්තටම අපි කතා බහ කරලා තියෙන ඕන තරම් ඉගෙනගෙන තියෙනවා. අපි හැමෝම දන්නවා මේක ඇත්තටම මේ කරන්න ඕන කාරණයක් කියන එකක් දන්නවා. සමහර වෙලාවට අපි නොදැනත්වම හෝ දැනුවත්වම අපේ යම් ක්‍රියාකාරකම් නිසා මේ කාරණේ සිද්ධ වුණත් ඇත්තටම අපි පොදුවේ හැමෝම ගැන ගත්තොත් සමාජික ජීවිත වෙන රටක ජීවත් වෙන සියලුම දෙනා මේ වායු දූෂණය පිළිබඳව අවධානයට ඉන්න ඕනේ, අවධානයට ලක් කරන්න ඕනේ කියන කාරණේ පිළිබඳව කතා කරොත් මොකක්ද ඔබතුමීක අදහස? ඔව්. දුමු ඇත්තෙම මේ වායු දූෂණය කියන එක ලෝක කියන අපි ගත්තොතින් ලෝකෙට ලොකුම මේ පාරිසරික අවධානම. මම ඉතාමත් කෙටියෙන් සරල උදාහරණයක් විදිහට මම පැහැදිලි කළොතින් අපි දන්නවා අපි හැමෝටම ආශ්වාස කරන්න පිරිසිදු වායුව අවශ්‍යයි. ඒ වගේම තමයි හිතන්නකෝ මම උදාහරණයක් විදිහට ගත්තොතින් ජලය සහ ආහාර ගත්තොත් ඒවත් අත්‍යවශ්‍ය සාධක. ඒ වුණත් අපිට ජලය නැතුව සාමාන්‍යයෙන් දවසක් දෙකක් ඉන්න පුළුවන්. ආහාර නැතුව අපිට දවසක් දෙකක් දවස් 3-4ක් වුණත් ඉන්න පුළුවන්. එතකොට අපිට පිරිසිදු වායුව හුස්ම ගන්න නැතුව අපිට කොච්චර වෙලාවක් ඉන්න පුළුවන්ද කියන එක ගැන අපි පොඩ්ඩක් හිතුවොත් අපිට සමහර විනාඩියක් දෙකක් වගේ පොඩි කාලයක් වෙන්න පුළුවන් ඒක. එතකොට අපි මේ පිරිසිදු වායුවට දීලා තියෙන තැන ගැන අපි සැලකිලිමත්. අපි අවධානයට ලක් කරන්න ඕනේ දේ මේක නේද කියන එක අපි දැන් හිතලා බලන්න ඕනේ. ඒ වගේම තමයි අපි හිතුවොත් අපි දැන් බීමට ගන්න ජල වීදුරක් අපවිත්‍ර වෙලා තිබ්බොත් අපිට පුළුවන් ඒක අයින් කරලා වෙන වතුර වීදුරකට යන්න. එහෙම නැත්නම් ආහාර අපි ගානක අපි අනුභව කරන ආහාර නරක් වෙලා තිබ්බොත් අපි ගඳින් තේරෙනවා, සුවඳින් ඒක වෙනස් කියලා තේරෙනවා, රහෙන් තේරෙනවා, අපි ඒක බැලුම් මැල්බරුණක් තේරෙනවා, අපි ඒක ඉවත් කරන්න පුළුවන්. ඒුණත් අපිට පිරිසිදු වායුව ආශ්වාස කිරීම කියන එක ගැන එහෙම අපිට විකල්පයක් ඇත්තටම දැන් මෙතන වායු දූෂණයක් සිද්ධ වෙනවා නම් මම වෙනතරකට කියලා හුස්ම ගන්නවා කියන එක අපිට කියන්න බෑ. මට අද හුස්ම ගන්නද මට හෙට පොඩ්ඩක් හුස්ම ගන්නම් කියන එක ගැන විකල්පයක් නැහැ නේ. ඒතකොට මේ ගැන අපි කොච්චර අවධානම
लकड़े अवधान अभी लकड़े लुक अवधान मीन इवे वायुदूषण वही कारण तम एमी अवधान युकोने तड़ता कुदीट हिमन कटाक कलापीय वश गोली प्रजा विषय वीट अभी अवधान लकड़े धनवाद अभी क्वच्चर मे वायु प्रमाण कुसम गण्वाद की कवदावत अभी ये हिता अब सामान्य मेडन पुद्गले अभी गुत मिनी दुस वार पहालोस वार अभी नीत कुसम गण इतना अभी ओक दवस गो तीट ओ हेटिंग मेडिकल वैसी हतर तीन मेडिकल बेलव तीन अपीटेनवा सामान्य विषय दस हईसी अक् गाँव के हल वकील गो सामान्य मनुष्य विनाडियट वार गान वेडिकला विषय दस हईसी अकन इतकोट ये वार गान मिनीट उगन वार गान ये अभी हितवती अभी कुछ प्रमाण वायु उगन मिल लीटर पानी अक् प्रमाण इतकोट दिन विषय दस हईसी पानी वेडिकला दा दास गाक अगे अक्नो मे अभी उगन वायु प्रमाण परमा इतकोट दी हितवती अभी दंग मंक्यु सामान्य वायुगोली नाइट्रजन ऑक्सीजन इवे अभी वायु दूषक तीन अभी उम गए अभी इक तोरगा मे क्या वायु दूषक आइन के अभी उम्मीद अभी उम्मीदवाने अभी कुछ रहीतक वायु अभी आश्वासक इक वारे कट दिन कट हिम इतकोट एक लोकसौक संविधान दत्वन अदे दास दास वर्ष इक प्रकाश पत्री मिलियन हाई दस हाथ मिलियन हतक प्रमाण वार्षिक मीयानवील मे वायुदूषण अवधान इतकोट इवगिंद मलिन सीट अणुनमे पृथ्वी जी मिनसुंगे सीट अणुनम दिन दूषित वायु आग्रहणे करणवाकन इतना मेव हिताम बरपतल कारण मे लोकसभा संविधान दत्ता मेवर लंका वगत्तम गुडकलाट अ रटे उना निदंगत रोग गति बो नोवन रोग गति इतमात्म लुपे अतीनो मे कने अवधानम दर्शक अतरट मे वायु दूषण अतुला तीन गुडकलाट अभी गति वायु दूषण अहितक प्रतिपाक बहुवेलाव मानव प्रजावट तीन गुडाक सौख्य तरचने तीन इतमात्म कने वायु दूषण अहितक प्रतिपाक गुडकलाट कटिकाल दिखाल वेपल कटिकाल किसरादे वमन कैरकी लेवा दीवा वेपल इवागे दिखाल निदंगत पेनहल रोग हार्ट अटैक हृदय रोग श्वसनाबाद इवागे तब दीयवेडिया इवे इतमात्म बरपतल सौख्य अवधान तीन मे वायु दूषण निस इत मे अवधान अत्यवश्यम अभी हितवती अवधान खांड तीन एमोट मेक विदीट मेक बलपा कुड़ाधर गतम गर्भिणी माता गतम वेडिटन गतम इगुलांट मेके अवधान हितामात्म तदी धन इत मे निशा तम मे वायु दूषण के पिछु वायु आश्वास किरीम तीन वेदगा अभी वेदगा जातंत्र दीन प्रकाश पत्क तीन मे अवस्था इतकोट मे मेक तीन वेदगा हितामात्म मे इधन अवधान युमक अवधानिक रहा लोक प्रजावटी मानव पेत मम की सौख्य मे पेत परसर पद्धति वाल परसर पद्धति तभी दुड़ा वायु दूषण समहार वायु दूषक गोली उन दायक विना समहार नाइट्रजन डाइऑक्साइड वगे मीथेन वगे वायु गोली उन दायक विना इतकोट वायु दूषक वायु गोली सौ सूपत्न वगे मार्ग वायु दूषक पेवती गोली उनसम दायक गोली उनसम अति विनवाकन अभी दुडाकलावट अहितक लंका अभी दिवैनाट गोली उनसम अहितक अभी इकड़कन हरितागर वायु हरितागर वायु निकुत्करा निष्पाकरा नति रट उनाट अभी एक अहितक प्रतिपाक अभी भुक्ति विनवाने भुक्ति विनवाने इतकोट हेडगहेन सिद्धवेनो अभी अवम क्रियामार्ग दंड सिद्धवेनो इत मे निशा तवाई अभी मे वायु दूषण मे पिछद वायुगेना अतिम अवधान युमकरा सिद्धवेनो अनेक मे हेम कारण संबंध अभी दिन वायु दूषण विरा कथा करो वायु दूषण अभी अवम कर गेक तवत् कारण संबंध गोली उष्णत्व कथा करो गोली उष्णत्न कारण तवत्व ग्लैसियर दिए भी तवत् प्रश्न मेक मे अभी व्यंकर अभी मे कारण कथा कर संबंध अभी अतहरी මේවගෙන වෙනසක් නැහැ මොකද එකිනෙකට සම්බන්ධ වෙලා කුඹණ හෝ ආකාරයෙන් වක්‍ර හෝ ඍජුව
මිනිසාද තුළ මේ සමස්ත පරිසරයම තමයි මේ හරහා හානි වෙන කියන කාරණේ පිළිබඳව ඔබ සඳහන් කරමින් ඉන්නේ. හොඳයි අපි ඔසන් ස්තරය පිළිබඳව තවදුරටත් කතා කරමු. පිසිෂන් කතා කරන්න කීගාලි සංශෝධනය මගින් යම් ආකාරයක කියන ඇති ක්‍රියාමාර්ග මොකක්ද කියන සහ ඉතින්දිත් අපි අර ගෝලී උණුසුම කියන කාරණේ පිළිබඳව කතා කරපු නිසා මම හිතුවා එතන ප්‍රවේශ වෙන්න. මොන වගේද මෙන්න මේ සම්මුතිය හරහා යම් ආකාරයක ක්‍රියාමාර්ග ගරන්තිරණ ගරන්තිරණ කියන කාරණේ. ඔව් මොන්ට්‍රියා සංධානයේ කාලානුරූප විවිධ සංශෝධන වලට ගිහිල්ලා තියෙනවා. අපි ගත්තොත් පෙරත් ඒ කියන්නේ මේ මෑත කාලයේදී ආපු සංශෝධනය තමයි අපි කිගාරි සංශෝධනය කියලා හඳුන්වන්නේ. ඊට පෙර සංශෝධන හතරක් වුන් සිදු කරලා තියෙනවා. එතකොට ඒ හරහා විවිධ රසායන ද්‍රව්‍යයන් අවම කිරීම, භාවිතය ඉවත් කිරීම සියලුම කරුණු කාරණා සිදු කරලා තියෙනවා. එතකොට අපි කිගාලි සංශෝධනය ගැන කතා කරොත් කිගාලි සංශෝධනය ඇති වෙන්නේ මෙහි පොඩි ගත්තොත් වටපිටාවේ තියෙන කරුණුත් එක්ක තමයි මේක කතා කරන්න ඕන. අපි මෑත කාලයේදී අපේ විද්‍යාඥයින් විසින් සොයා ගැනීමක් සිදු කරනවා සහ පැරිස් සම්මුතියත් එක්ක ඒකාබද්ධ වෙලා ඔවුන් හිතනවා මේකේ අපි පාවිච්චි කරන ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රය ආපු විකල්පයන් විදිහට පාවිච්චි කරන සමහර වායුන් වර්ග බලපෑමක් සිදු කරනවා ගෝලීය උණුසුම සඳහා. එතකොට ඒ තත්ත්වය ඇති කරන වායුන් වර්ග තමයි අපි ගත්තොත් HFC හයිඩ්‍රෝෆ්ලෝරෝකාබන්. එතකොට මෙම වායුන් භාවිතය නිසියාකාරවට සිදු කරන්න ඕනේ. ඒ වගේම තමයි වැඩි ගෝලීය උණුසුම් විභවයක් තියෙන මෙම වායුන් වර්ග ඉවත් කිරීම සිදු කරන්නේ. එතකොට ඒ ඔස්සේ තමයි මේ කිගාලි සංශෝධනයට ප්‍රවේශයේ එන්නේ. එතකොට ඒ කිගාලි සංශෝධනය ඇති වෙන්නේ ඇත්තටම එකඟත්වයක් ඇති වෙන්නේ සංශෝධනය නිසා 2016 වර්ෂයේදී සියලුම පාර්ශවකාර රාජ්‍යයන් සියල්ලම ඒකමතිකව ඔවුන් එම සම්මුතිය සඳහා එම සංශෝධනය සඳහා එකඟත්වය එනවා. ඉන් පසුව ශ්‍රී ලංකාවත් 2018 වර්ෂයේදී අපරාණු මැතියට යනවා. එතකොට අපරාණු මැතිය සිදු කළා අපි මේ වෙනකොට විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ ගෝලීය උණුසුමට දායකත්වයක් දක්වන මෙම රසායන ද්‍රව්‍යයන් ඕසෝන් වියන්ට හානි කර නොමැතිවත් නමුත් අර ගෝලීය උණුසුමට හානිදායක රසායන ද්‍රව්‍යයන් වලට බලපෑමක් සිදු වෙන එම රසායන ද්‍රව්‍යයන් අවම කිරීම තමයි සිදු කරන්නේ. හොඳයි හොඳයි. ඊටමත් හොඳ කරන්නේ ඒක මම ඔබට පෙරත් සඳහන් කරේ සම්බලට ඍජුවම සම්බන්ධයක් නැති වුණත් වක්‍රාකාරයෙන් වෙනත් පාරිසරික ගැටලුවකට වුණත් මේ සියලු දේවල් වල එකිනෙකට බැඳීමක් තියෙනවා එකිනෙකට සම්බන්ධයෙන් තමයි ජාලගත වීමක් වගේ තියෙනවා ඒ නිසා අපිට මේ කිසිදු කාරණයක් වැදගත් නැහැ කියලා අහක දාන්න හැකියාවක් නැහැ. අපි තවදුරටත් මේ කාරණා පිළිබඳව කතා කරන අපි ජීවිත අර්ථ තුළින් නැවතත් කෙටි විරාමයක් ලබා ගන්නවා. සම්පත් කල්පනාකරණයේ සහ ඕසෝන් නියන ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි කතාබහට ලක් කරමින් ඉන්නවා මේ විදිහට ජීවිත අර්ථ තුලින් අපි වායු දූෂණය අවම කර ගැනීම කියන කාරණේ පිළිබඳව කතා කරද්දී අපි විශේෂයෙන් පරිසර අමාත්‍යාංශයත් එක්ක සහ සම්බන්ධ වෙන්න ඕන අමාත්‍යාංශයේ හරහා ගෙන ඇති වැඩපිළිවෙල පිළිබඳව කතා කරන්න ඕන. ඒ හරහා මොන වගේ මහජන වගකීමක්ද තියෙන කියන කාරණේ පිළිබඳව ඔබට සඳහන් කළ යුතුයි. ඒ නිසාවෙන් අපි ඉතිරි සිනෝග මහත්මිය මේ කාරණේ පිළිබඳව අතරම කතා කරන පරිසර අමාත්‍යාංශය ඔබ නියෝජනය කරන අමාත්‍යාංශය ඔබ සේවය කරන අමාත්‍යාංශය වායු දූෂණය අවම කරගන්න මොන වගේ ව්‍යාපෘතිින්ද යම් ක්‍රියාමාර්ග වලට එළිවිලා තියෙනවද මොන වගේ ක්‍රියාමාර්ගද ගැන තියෙන කියන කාරණේ පිළිබඳව අපි කතා කරමු. ඔව් පරිසර අමාත්‍යාංශිකවම අත් වශයෙන්ම ජාතික පාරිසරික ප්‍රතිපත්ති සම්පාදනය කරන්නත් ඒ වගේම පරිසර සංරක්ෂණය සඳහා කේන්ද්‍රීය ස්ථානයේ විදිහට අපි පරිසර අමාත්‍යාංශය තමයි ක්‍රියා කරන්නේ. එතකොට පරිසර අමාත්‍යාංශය ඇත්තම ජාතික පාරිසරික ප්‍රතිපත්ති යටතේ සියලුම පරිසර සම්පත් මෙහෙමන ලබනවා පරිසර සංරක්ෂණ කටයුතු සිදු කරන ලබන ජාතික පාරිසර ප්‍රතිපත්ති යටතේ අපි මේ කියන්නේ තමයි මෑත කාලේ මේ ජාතික පාරිසරික ප්‍රතිපත්තියත් අපි නැවතත් යාවත් කාලනය කරලා ඒකට අදාළව ජාතික පාරිසරික ප්‍රතිපත් කියන්නේ ක්‍රියාත්මක සැලැස්මක් හදලා තියෙනවා. ඒකට මේ ක්‍රියාත්මක සැලැස්ම එක ප්‍රධාන අංගයක් තමයි මේ වායු සම්පත් කළමනාකරණය කියන්නේ පළවෙනිම
තෙමටි කේරිය එකෙන් පළවෙනිම ක්ෂේත්‍රයේ වායු සම්පත් කළමනාකරණය කියන එක. එතන මේ වායු සම්පත් කළමනාකරණය කියන එක ජාතික වාරිසරික ක්‍රියාත්මක සැලැස්ම ඉතාමත්ම වැදගත් අංගයක්. ඒකට අපි ගොඩක් කලකට මේ ඒ වායු සම්පත් කළමනාකරණයට අදාළ පාර්ශවීය ආයතන තියෙනවා. ඒ කියන්නේ පරිසර අමාත්‍යාංශය විතර නෙමෙයි පරිසර වායු දූෂණය පාලනය සඳහා එකතු වෙන්නේ අපිත් එක්ක. ඒකට ප්‍රවාහන අමාත්‍යාංශ අපි දන්න එක අපි දැන් දැනගත්තා විවිධ ක්ෂේත්‍ර යටතේ මේ පරිසර දූෂණය සඳහා මේ වායු දූෂණය සඳහා එකතු වෙනවා. එතකොට එක එක අමාත්‍යාංශවල ඒ සම්බන්ධ විවිධ කියන්නේ විශේෂිත ක්‍රියාමාර්ග මේ ක්‍රියාවලියක් තියෙනවා ක්‍රියාමාර්ග ගතිය තියෙන ඒගොල්ලෝ. එතකොට ප්‍රවාහන අමාත්‍යාංශය එහෙම නැත්නම් මුදල් අමාත්‍යාංශය එහෙම නැත්නම් වෙනත් නිවාසය ඉදිකිරීම අමාත්‍ය. එතකොට මේ හැමෝගෙම එකතු වෙන්න අපි ජාතික මෙහෙයුම් කමිටුවක් හදලා තියෙනවා. ජාතික මෙහෙයුම් කමිටුවේ ඒ විශේෂිත ඌ විශේෂිත වූ මාතෘකා සම්බන්ධයෙන් ඉන්නවා තාක්ෂණික කමිටු. එතකොට අපි අවශ්‍ය අවස්ථාවලදී ඒ විද්වත් කමිටුන් වලින් මාර්ගෝපදේශකත්වය යටතේ අපි වායු දූෂණ අවම කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ලබනවා. ඒ වගේම තමයි ජාතික පරිසර ප්‍රතිපත්තිය ජාතික ක්‍රියාත්මක සැලැස්මක් තමයි අපේ ගොඩක් වෙලාවට අනුසරණය කරගන්නේ මේ වායු දූෂණ අවම කිරීමේ කාර්යයන් සඳහා. ඒ වගේම තමයි තව අපි දැනගන්න ඕනේ දැන් කිසියම් වූ විසඳුමක් ගන්න ඕන අපි මේ වායුගෝලයේ තියෙන තත්ත්වය මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට වායුගෝලයේ තත්ත්වය දැන් හානිකරද හොඳ තත්ත්වයක තියෙනවද කියන එක අපි දැනගන්න. එතකොට මේක අපි වායුගෝලයේ තියෙන වායුවේ තියෙන තත්ත්වය අධීක්ෂණය කරන්න ඕනේ. එතකොට මේ යටතේ අපි මධ්‍යම පරිසර අධිකාරිය තමයි අපි ක්‍රියාත්මක කිරීමේ ආයතනය වෙන්නේ. එතකොට ජාතික පාරිසරික පනත යටතේ අපි මේ මධ්‍යම පරිසර අධිකාරිය අරහා මේක නියාමනය කරනවා වායු තත්ත්ව අධීක්ෂණය කරනවා. දැනට වර්තමානයේදී අපිට තියෙනවා ස්වයංක්‍රීය වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථාන දෙකක්. එතකොට කියන්නේ අත් වශයෙන්ම කියන්නේ එකක් මොබයිල් එකක්. එතකොට ඔක්කොම තුනක් තියෙනවා. එතකොට ඒක එකක් මහනුවරත් අනිත් එක වත්තල මුල්ලත් මොබයිල් කියන්නේ ජංගම වායු ස්වයංක්‍රීය වායු විමෝචන යන්ත්‍රය අපි කොළඹ මහනගර සභාව තුළ ස්ථානගත කරලා තියෙනවා. එතකොට මේ යන්ත්‍රවලින් සහ අපිට තව විවිධ ආයතන මේකට මේ එකතු වෙනවා වායු දූෂණ මැනීම් කටයුතු සඳහා. උදාහරණයක් විදිහට ජාති ගොන්නෙන්ගි පරිශන ආයතන, ඊට අමතරව විශ්වවිද්‍යාල. එතකොට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට අර සංවේදක උපකරණ මගේ සෙන්සර් බේස් ඉක්විප්මන්ට් වලින් අපිට මේ වායු දූෂක මනින්න උපකාර කරනවා. එතකොට අපි දැන් මේ වායු දූෂක මැනලා අපි මහජනතාවට කියනවා සමහර දත්ත වලින් අපිට පුළුවන් රිසර්ච් බේස් යන්න. ඒ කියන්නේ පරිශන වලට තවදුරටත් වායු ගුණත්වය වැඩි කරන්නේ කොහොමද කියන ප්‍රතිපත්ති සම්පාදනයට යන්න. ඒ වගේම තමයි අපි මහජනතාවටත් මේ වායුවේ තියෙන තත්ත්වය ගැන කියන්නේ අවබෝධය ලබා දෙන්න ඕනේ. එතකොට අපිට මධ්‍යම පරිසර අධිකාරිය අරහා අපි වායු තත්ත්ව ගුණත්ව දර්ශකයක් හදලා තිනවා. එතකොට ඒක අපි එදිනෙදා ප්‍රදර්ශනය කරනවා. එතකොට ඒ එදිනෙදා ප්‍රදර්ශනය කරනකොට ඒක අපි කලර් කෝඩ් එකකින් රේන්ජ් එකක් තියෙනවා. එතකොට ඒ කලර් කෝඩ් 6ක් විතර යනවා. මුලින්ම හොඳ කියන්නේ කොළ වර්ණයෙන් ඊට පස්සේ කහ වර්ණය ඊට පස්සේ රතු වර්ණයට යනවා. ඊට පස්සේ ඒක දම් වෙනවා. ඊට පස්සේ ඒක මෙරුන් වගේ ඒ කලර් කෝඩ් එකකින් අපි වායු දූෂණය කියන එක මැන්නට පස්සේ කියන්නේ ඒක රේන්ජ් එකක් අඳුරගෙන තිනවා. ඒක යම් පරාසයක්. එතකොට ඒක බිඳුව ඉඳලා 50 වෙනවා නම් ඒක හොඳ මට්ටමක්. එතකොට 50ට වඩා 50 100 අතර ඒක කහ මට්ටම්, ඒ කියන්නේ මොඩරේට් මට්ටම. මේ වගේ අපි පරාසයවල් අඳුරගෙන ඒක මහජනතාවට අපි අවබෝධය ලබා දෙනවා මේ தත්ත්වය තමයි අද වායු ගෝලයේ තියෙන්නේ කියන එක. එතකොට මහජනතාවට පුළුවන් එතකොට මේ අද කොහොමද දැන් අපි හිතුව තියෙන කන් හරි වායු දූෂණය මැනලා ඉතාමත්ම හැසඩස් தත්ත්වයක් තියෙනවා කියලා. අපිට ගොඩක් වෙලාවට අපි හැසඩස් தත්ත්වයක නම් තාම අපි ගොඩක් වෙලාවට ගියේ කියන්නේ ඒ ආදර්ශයේ මත 300 ගොඩක් 300 පැන්නම තමයි හැසඩස් වගේ தත්ත්වයකට සාමාන්‍යයෙන් තරමක් හොඳ නැති මට්ටමකට යනවා වගේ නම් අපිට අපි මතක ඇති ගිය අවුරුද්දේ අර සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී අර දේශ මං කලින් කෝ වගේ දේශීය මාන්තර වායු දූෂණේ ට්‍රාන්ස්බවුන්ඩරි එයා පොලූෂන් කී ෆෙට් එක ඇවිල්ලා අපිට මේ කාලේදී අර මොංසන් සුළං එක අපිට පෙනුණා මේ වායු ගෝලීය ඒක අපි අහිතකර තත්ත්වයකට ගියා. එතකොට අපි ඒක අධ්‍යාපන අමාත්‍යාංශය හරහා අපි පාසල් දිනක් වැහුවා. එතකොට ඒ වගේ ක්‍රියාමාර්ග වලට ගියා. ඊපස්සේ අපි පාසල් සිසුන් දැනුවත් කළා මේ කලාප පාසල් කුට්ටාස කලාප හරහා. මොකද කියන්නේ බාහිර ක්‍රියාකාරකම් වල නිරත වෙන්න එපා කියන එක. ඒතකොට ඒ අර කලර් කෝඩ් එකත් එක්ක අපිට පණිවිඩයක් දෙන්න පුළුවන් කවුද මේ ඉතාමත්ම අවදානම් කණ්ඩායම්. මේගොල්ලෝ බාහිර පරිසරේ නිරාවරණය වෙන්න එපා. ගෘහස්සව ඇස්තෙනගෙන ඒ වගේ අපිට ඒ මහජනතාව දැනුවත් කිරීමේ කාර්යය කරන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පරිසර අමාත්‍යාංශයේ විදිහට මම කිව්වා 60%ක් වාහන රථ වාහන වලින් වෙන දූෂක තමයි තියෙන කියලා වායු ගෝලෙ. එතකොට රථ වාහන නියාමනය කරන්න අපි
මෝටර ප්‍රවාහන අමාත්‍ය මේ දෙපාර්තමේන්තුවත් එක්ක වාහන වායු විමෝචන අරමුදලත් එක්ක අපි දැන් ඔගොල්ලෝ දන්නවා ඇති මේ දුම් පරීක්ෂණ සහතිකයක් ගන්නවානේ. ඒතර දුම් පරීක්ෂණ සහතිකේ අපි නිර්මාණය කරන්න يعني ඒක ඩෙවලොප් කරන්න අපි පරිසර අමාත්‍යංශය දෙයට මූලිකත්වය වෙලා ඒක අපි හැදුවා. ඊට පස්සේ අපි ඒක බාර දුන්නා මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුව. මොකද වාහන නියාමනය කිරීමේ කියන්නේ බලතලයේ තියෙන මූලික වර්ගෙම තියෙන මෝටර ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ. එතකොට ඒ වගේ අපි නියාමන කටයුතු කරගෙන යනවා. ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපි ඒක මොනිටර් කරනවා. එතකොට මේ තියෙනවා කියන්නේ අපි මධ්‍යස්ථාන දාව. දන්නවා දැනට දිවයින පුරා තියෙන්නේ ප්‍රධාන පුද්ගලික ආයතන දෙකක් යටතේ තමයි මේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථාන ක්‍රියා කරන්නේ. එතකොට මේ මධ්‍යස්ථාන අපි නිරන්තරයෙන් නියාමනය කරනවා. ඒ වගේම තමයි අපි මාර්ගස් කියන්නේ අපි දන්නවා දැන් අපි आदाय बलपात्र अनुगत कर बलात्मक मार इतकोट अनिवार्य पुद्गली तमंगे वाहन पारे दावने आदाय बलपात्र हरा वायु विमोचन साहति के अक्लबाग वायु विमोचन साहति के तुम सहन प्रमाणिक रतवाहन बलिंगुत वायु दूषक पालने कर लीन ये गुडाकला मेक मार्गे पावती वाहन मित्रे अपने पुलवा इंपोर्ट करें अभी आया आनाने कर वाहन अभी पालने कर अभी मैथ कदी अभी जाति के पारिसर पानता हरा अभी रट तुटेन आनाने कर रतवाहन अभी पालने करना यूरो फो के स्टाडर्ड का दालती है इतकोट रतवाहन इन यम तरम तुट फिर वाहन अपने आनाने करे ये मतमें अभी फिर बलशक्ति अन्न अभी प्रवर्धन कटित करो इतकोट अनेकुत्तमत्यांशहर अभी कोमल में फिर बलशक्ति विविध क्षेत्र यानी प्रवाहन अंश वेन्नपूल बल वेना क्षेत्र वेन्नपूल फिर बलशक्ति अभी कोहमद अभी मे प्रतिपद संपादने सन्न अभी भावताकने की अंदर गिना रोड मैप कदल एक क्रियात्मक बलापुर इवागे मतमें अभी दर्मांत की वो कर्मांत विविध कर्मांत तीन इतने विविध कर्मांत लिंग अभी विमोचने वेन वायुदूषक वेना इतने मे सद एक वायुदूष कोई प्रमाण वायु गोल्टन कुत्कोने की अभी प्रमित हदरती है इतने जातक पारिश्रिक फलते मध्यम परसर अधिकारी विषय नेक नियामकरण इतने यम किसी कर्मांत्यकोलांगी परसर आरक्षण बलपत्र भागते मेन क्रमवेद उपत्मे कारण बलपत्र कारण मे कारण संबंध क्रिया मार्ग तीन मे परिसर अमात्यांश हरहस अनेकन हरह मेदियाल वायु दूषण उपकरण ओसोन स्तर रक्षा क्रिया मार्ग धरती कारण कर ඔව් ඉස්සෙල් අපි කතා කරනකොට ඕසෝන් ස්තරය ආරක්ෂා කිරීම සඳහා විවිධ කරුණු ගණනාවක් අපි ක්‍රියාත්මක කරලා තිනවා අපි ඉස්සෙල්ලා ආංශික වශයෙන් බැලුවා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා නීතිමය ක්‍රියාමාර්ග අරන් තියෙනවා ඒ වගේම තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග අරන් තියෙනවා ඊට අමතරව අපි ක්‍රියාකාරීත්වයටත් යෙදෙනවා මොකද ජාතික ඕසෝන් ඒකකය කියන්නේ එකම ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා මේ වෙනකොට ජාතික කේන්ද්‍රීය ආයතනයේ විදියට කටයුතු කරන්නේ පරිසර අමාත්‍යාංශ ජාතික ඕසෝන් ඒකකය. එතකොට අපට වගකීමක් තියෙන ඔය සියලුම ප්‍රතිකඩ ඔස්සේ කටයුතු කරන්න. මේ වෙනකොට අපේ ප්‍රධාන වශයෙන් අපි සිදු කරන කාර්යයක් තමයි මේ ඕසෝන් වියට හානිකර රසායන ද්‍රව්‍යයන් සහ ඊට පසු කිගාලි සංශෝධනය හරහා ඕසෝන් ක්ෂයකාරක නොවන නමුත් ගෝලීය උණුසුම සඳහා වැඩි දායකත්වයක් දක්වන රසායන ද්‍රව්‍යයන් පාලනය කිරීම අවම කිරීම සහ සමහර රසායන ද්‍රව්‍යයන් ඉවත් කිරීම. ඉවත් කිරීම කියන්නේ අපි ආනයනය පමණයි සඳහා සම්පූර්ණයෙන්ම තහනම් කරන්න. එතකොට මේ වගේ කටයුතු වල අපි නියාමනය සිදු කරන්න අපි දන්නවා මේ අපිට තනිව කරන්න බැරි කාරණාවක්. සියලුම පාර්ශවකාර ආයතන අපට අවශ්‍ය වෙන ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා රේගුව ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව ඊළඟ කර්මාන්ත අමාත්‍යාංශ වගේ විවිධ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු ඊට අමතරව අපේ ආයතනයේ ප්‍රධාන වගකීමක් තමයි මෙම මම පළමුව සඳහන් කළා ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රය තමයි මෙහි ප්‍රධාන වශයෙන් මෙම රසායන ද්‍රව්‍යයන් පාවිච්චි කරනවා. එතකොට මෙම ශීතකරණ හා වායු සමන ශේෂ්ත්‍රය ගත්තම විශාල කාර්මිකයින් පිරිසක් ඉන්නවා. ඒ වගේම අපේ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණු වන්නන් විශාල පිරිසක් ඉන්නවා. එතකොට ඔවුන්ට මේ දැනුම යායුතුයි.
එහෙනම් ජාතික ඕසෝන් ඒකකයේ මේ වෙනකොට තෘතීක කොමිෂන් සභාව තෘතීය වෘත්තීය පුහුණු කොමිෂන් සභාව හා අනෙකුත් වෘත්තීය පුහුණු ආයතන සමග අපි ගත්ත විෂය නිර්දේශයන් යාවත් කාලීන කරන්න විවිධ වැඩසටහන් පවත්වන්න අපි දන්න පුහුණු කරුවන් ඔවුන්ගේ දැනුම වර්ධනය කරන්න ඕන. එතකොට එවැනි කටයුතු සඳහා අපි වැඩසටහන් සංවිධානය කරනවා. ඊට අමතරව අපි විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපිට තියෙනවා කාර්මිකින් අපි දන්නවා අපි ඕන තරම් අපි සර්විස් වර්ක්ෂොප්ස් දිනවා. සේවා කටයුතු සපයන සේවා ස්ථාන වල. එම ස්ථානයන්හි කාර්මිකින්ව අපි දැනුවත් කරන්න ඕන. ඔවුන්ට දෙන්න ඕනේ මේ අලු ශීතකාරක පාවිච්චි කරන ඔවුන්ට දැනුම. ඒ වගේම ප්‍රායෝගික දැනුම. මෙහි තියෙන විශේෂත්වය තමයි ප්‍රායෝගික දැනුම අවශ්‍යයි. ප්‍රායෝගික දැනුම නැතුව අපිට ඉන්නහාට යාමට ටිකක් අමාරු තත්ත්වයක් තියෙන. එතකොට අපට අවශ්‍ය වෙනවා ප්‍රායෝගික දැනුම. අනිත් එක තමයි මට තව කාරණාවක් කියනවනේ මේ අලු ශීතකාරක භාවිතා කිරීම අර පෙර තිබිච්ච පැරණි ශීතකාරක භාවිතා කිරීම හා සමාන නැහැ. මොකද ඒවා සේවා හා නඩත්තු කටයුතු කරනකොට නව ශීතකාරක ගිනි ගන්නා සුළුයි. එතකොට අපිට තියෙනවා ආරක්ෂිත පිළිවෙත් ප්‍රමිතීන් ඒ වගේ කටයුතු සංවිධානය කරන්න. එතනම කිව්වත් ප්‍රමිතීන් එහෙම සකස් කිරීම අපේ ආයතනය මගින් ප්‍රමිති ආයතනය හා සම්බන්ධ වෙලා කටයුතු කරමින් මේ වෙනකොට පවතිනවා. එතකොට ඒ වගේ කරුණු කරන්න අපි ගොඩක් පුළුල් ලෙස සලකලා ඇත්තටම අපේ කටයුතු සංවිධානය කරමින් ඉන්නේ. ඊළඟට ජාත්‍යන්තර වගකීමක් තමයි. නමුත් අපි ජාතික මට්ටමේ ජාතික මට්ටමට ගැලපෙන ආකාරයට තමයි මේ අපි ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතාමත් වැදගත්. අපි තවත් කාරණාවක් පිළිබඳව වැඩසටහන අවසන් කරන තවත් ඉතාමත් සුළු වේලාවක් තියෙන. දැන් අපි කතා කර ආයතනික මට්ටමේ අපිට මොනවද කරන්න පුළුවන් කියන කාරණේ. හැබැයි අපිට ආයතනික මට්ටමේ බැලුවොත් අපිට යම් සීමාවක් තිබෙනවා. කොච්චර කරත් රජ ආයතනිකට හෝ වෙනත් පෞද්ගලික ආයතනිකට හෝ අපිට කරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා. හැබැයි එතනින් එහාට ගිහිල්ලා පොදු මහ ජනතාව අතර ලොකු වගකීමක් තිබෙනවා. ඒ නිසා ඊනෝක මහත්මිය අපි මහජන වගකීම පිළිබඳවත් යම් සඳහන් කිරීමක් සිදු කළොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඔව්. ඇත්තමදු බිඳු අපි දන්නවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවනොත් අපිට එක එක පුද්ගලයාට පැවරිච්ච වගකීමක් තියෙනවා පරිසරය ආරක්ෂා කරන්න. අපිට එතනින් මතක් කිරීමක් තියෙනවා. ඇත්තටම අපි එක එක පුද්ගලයාත් පරිසර සංරක්ෂණය සඳහා දායක විය යුතුයි ඒක ආරක්ෂා කරගත යුතුයි කියන එක. එතකොට මම කිව්වද වායු දූෂණය ගැන කිව්වම රතවහන වල 60% දායකත්වයක් තියෙනවා කියලා. එතකොට අපි දන්නවා දැන් වාහනයක් තියෙන පුද්ගලයෙක් වුණාම එයා නිසියාකාරයක තමන්ගේ වාහනය නඩත්තු කරගෙන අවශ්‍ය පරිදි ප්‍රමිත මට්ටම් තියාගෙන තමයි වාහනය ධාවනය කරන්න ඕනේ පාරේ. ඒක ඒකට තමන්ට වගකීමක් තියෙනවා. තමන් ඒ පරිසරයට ආරක්ෂිත විදියට ඒ දුම් පිට කරනවද නැද්ද කියන එක ගැන තමන්ගේ වාහනය ගැන පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඒ වගේම තමයි අපිට පුළුවන් පිරිසිදු ඉන්ධන සහිත වාහනයක් භාවිත කරන්න. එතකොට ක්ලීන් එනර්ජි වලට යනවා නම් එතකොට විද්‍යුත් වාහනයක් වෙන්න පුළුවන්, හයිබ්‍රිඩ් වාහනයක් වෙන්න පුළුවන්. මං කියන්නේ දැන් පොසිල ඉන්ධන භාවිත කරන වාහන වෙනුවට අපිට පුළුවන් පිරිසිදු ඉන්ධන සහිත වාහන සඳහාත් යන්න. ඒ වගේම මූලිකම දේ වැදගත්ම දේ අපිට කෙටි දුරක් යනවා නම් කෙටි දුරක් කරන අපිට වාහනයක් භාවිත කරන්න නැතුව පුළුවන් තරම් පයින් යන්න පුළුවන්. එහෙම නැත්නම් බයිසිකලයක් පාවිච්චි කරලා පාපැදියක් භාවිත කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අපිට අර රතවහන වලින් වෙන වායු දූෂණය යම් තාක් දුරකට අපි පුද්ගලික හිතාගන්න කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි ගෘහස්ත පරිසරයේ ඇති වායු දූෂණය වෙන තැන තියෙනවනේ. ඒකට අපිට පුළුවන් සංවෘත පරිසරයක අපිට මඳුරු දඟල පාවිච්චි නොකර ඉන්න. එහෙම නැත්නම් ආරක්ෂිත ලිප් පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් පිරිසිදු ජෛව ස්කන්ධ වලට යන්න පුළුවන් ආරක්ෂිත චිමිනි ඒ වගේ තමන්ගේ නිවාසන හරියාකාරව ඒකට පිළිසකර කරගෙන. ඒ වගේම තමයි මම කලින් කිව්වා වගේම අපි හිතුවොත් අපි අනවශ්‍ය විදුලි පහනක් නේවා දාමන්න අනවශ්‍ය විදියට විදුලි භාවිත කරන ඒවා උපකරණ කියන්නේ ඒක නවතා ගන්න. එතකොට එහෙම වුණොත් අපිට අර තාප බලාගාර වලින් වෙන පොසිල ඉන්ධන දහන යම් තාක් දුරකට අවම කරගන්න හැකියාව තියෙනවා. අපි අවසානෙටම හරියටම බැලුවොත් පොදු මහ ජනතාව හැටියට ඔබට මට අපි මෝටම දී වගේ කියව තියෙනවා. මේක අපි කාටවත් අතහරින්නට බැරි වගේ කියව. අපි එකිනෙකට බැඳිලා ඉන්න ඕන වගේ කීමක් අපි ඉටු කළ යුතුම වගේ කීමක් කියන කාරණේයි අපි ඔබට සඳහන් කරන්න තවදුරටත් කතා කරන්න තියෙන ඉතාමත්ම වටින මාතෘකාවක්. නමුත් අපිට කාලය හරස් වෙනවා. ඒ නිසා අපි අද දවසට ජීවිතාරත අවසන් කරන අද දවසේ අපි කතාපඩ ලක් කරමින් සිටියේ පරිසර මාත්‍යංශයේ වායු සම්පත් කළමනා කරන හා ජාතික ඕසෝන් ඒකකයත් සමගින් කොහොමද වායුන් සහ මේ ඕසෝන් නිස්තරයන් කියන කාරණය පිළිබඳව සායව ආරක්ෂා කර ගැනීම වායු දූෂණය අවම කර ගැනීම කියන කාරණය පිළිබඳවයි අපි කතාපඩ ලක් කරමින් සිටියේ. බෙහෙවින් විස්තුතන්තර අද දවසේ සම්බන්ධීව පිළිබඳව එම මාත්‍යංශයේ වායු සම්පත් කළමනා කරන ජාතික ඕසෝන් ඒකකයේ සහකාර අධ්‍යක්ෂක තිරිසිනෝක මහත්මියට වගේම සහකාර අධ්‍යක්ෂක මොදිකා තිලකරත්න මහත්මියට අපි බෙහෙවින් විස්තුතන්තර අද දවසේ සම්බන්ධ වීම පිළිබඳව ඔබ දෙපළට අපි සමුදෙනවා. අයිබෝවන්. අයිබෝවන්.
එසේනම් අපි අවසාන මොහොතේ සමුගන්නා මොහොතේ ඔබට සඳහන් කරනවා වායු ආරක්ෂා කර ගැනීම පරිසරය ආරක්ෂා කර ගැනීම ඕසෝන් ස්තරය ආරක්ෂා කර ගැනීම කියන කාරණේ ඔබට මට අප සියලුම දෙනාට බැඳිලා තියෙන අත්හල නොහැකි වගකීමක් වගේ. ඔබට සතිය හැමෝම ජීවිත අර්ථ සම්පූර්ණ සුබ දවසක් ඔබට. අපේම උරුමය සොයා අපේ කමට ඉඩ තියා රසක සිසාරා සරණ චාරිකාවයි හරිත රූප වාහිනි නාලිකාවයි රසක සිසාරා සරණ චාරිකාවයි ලුණු දඬු උව දලුලන මෙහි මත හේනට කුඹුරට යොමු කරගත සිත බත බුලතින් මාගේ රට සරු කරවන ගුවි තේකට සවි ශක්තිය අය දින රසත සිසාරා සරණ චාරිකා ගලනා හැල දොල වැඩෙනා ගහ කොල සත් වග සුරකින බවට සපත කළ දෑ කුල මලබීද ඉවත හල මිනිසත් කමරක සිත් සුවපත් කළ රසත සිසාරා සරණ චාරිකා